cab madile wahana swarupeyata samana ayreen nishpadane kar tibu smart cab madile wahana aanayane kirimedi Sri Lanka Rego visin single cab madile wahana aanayane kirimedi ay karana adu Rego badu pramanayak ay kar athi babat emagin pasuge kaale tula ek wahanayekin රුපියල් මිලියන බැගින් වාහන 3000ක් සඳහා රුපියල් බිලියන 3ක පාඩුවක් රජයට සිදු වී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාළ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. වාර්තාවේ නිරීක්ෂණවලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයක් සඳහා අඩු බදු ප්‍රමාණයක් ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්ය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබෙන බවටද මෙහිදී අනාවරණය වී තිබෙනවා. මෙයට අමතරව 2010-2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44ක් අඩු බදු ප්‍රමාණයකින් ගෙවිය යුතු විශේෂිත කාර්ය වෑන් රථ ආනයනය කර මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණෙන් එම වාහන පසුව ද්විත්ව කාර්ය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා. මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් ක්‍රූසර් මාදිරියේ වාහන රේගුව විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් මිලියන 56ක් බව වාර්තාවේ තවදුරටත් නිරීක්ෂණය කොට තිබෙනවා. මෙලෙස සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා කාර්ක සභාව විසින් විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ ලියාපදිංචි කළ යුතු බවද නිරීක්ෂණය කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.